ජාතික ඕසෝන් අන්තර්ජාතික ඕසෝන් දිනයේ යෙදෙනවා සැප්තැම්බර් 16ට. ඒකට සමගාමීව තමයි අද මේ කටයුතු සිදු කරන්නේ. අද අපි තේමාව කරගෙන තියෙන නිල් ආසක් සඳහා පිරිසුදු වාතය කියන එක. මොකද දැන් ඉස්සලා අපි කියපු විදිහට මේ මහනුවර දිස්ත්‍රික්කයේ බොහොම බලපෑමකට ලක් වෙලා තියෙනවා වායු දූෂණය සම්බන්ධයෙන්. ඒ නිසා අපි මහනුවර දිස්ත්‍රික්කයෙන් පළමුවෙන් අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරා ලංකාවෙම ව්‍යාප්ත කරන අරමුණ ඇතිව. ඉතින් අද මේ කරන එකෙන් අපි කරන්නේ වාහන අපි වෙනදනම් කරන වාහන නවත්තලා ඒගොල්ලන්ගේ අඩුපාඩු හදන්න කියලා අලුත් වැඩේ කරීමේ නියෝගයක් නිකුත් කරනවා. නමුත් අද එහෙම දෙයක් කරන්නේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ රියදුරන් සහ පදිකයන් දැනුවත් කරන්න මේකේ තියෙන වැදගත්කම. මොකද කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් ලෝකෙම මිය යනවා මේ මේ පරිසර දූෂණයෙන් හින්දා වෙන පිළිකා තත්ත්ව ශෝෂණ ආබාධ වගේ දේවල් නිසා. ඒ වගේ දේවල් ඉදිරි අනාගතයට අපි දායාද කරන්න නැතුව අඩුම ගානේ ලෝකයේ දැන් පවතින තත්ත්වයෙන් හරි නවත්තගෙන එතනින් එහාට පරිසර දූෂණය වැඩි වෙන එක නවත්තගෙන තියාගත්තොත් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා ඒ වගේ තත්යකටවත් අපි ලෝකේ ගෙනියන්න ඕනේ. ඒකට ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ අද පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන තමයි අපි මේ කරගෙන යන්නේ. අපි දැන් පාරට බැස්සහම රජයේ වාහන, ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි ලංකම බස් ටික. බස් ටික අල්ලනවා. ඕනනම් අපිට දත්ත දෙන්න පුළුවන්. ලංගම බස්, එතකොට රජයේ අනිත් වාහන, එතකොට මාර්ග සංවර්ධන අධිකාරී වාහන, ටෙලිකොම් එකේ වාහන, ඒ සියලුම දේවල් අපි අහු මේක නීති රහන්ට අහු කරගන්නවා. අහුගෙන අපි දවස් 14ක් කාලයක් දෙනවා අලුත් වැඩිය කරලා ගෙනල්ලා පෙන්වන්න කියලා. එහෙම පෙන්වුවේ නැත්නම් අපි ඒගොල්ලන්ට ලියුමක් යවනවා. මේක අලුත් වැඩිය කරලා පෙන්නලා නැහැ, පළවෙනි සිහි කැඳවීම කියලා ලියුමක් යවනවා, දෙවෙනි සිහි කැඳවීම කියලා ලියුමක් යවනවා, ආය තුන්වෙනි එකත් යවනවා. ඒකටත් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපි ඊළඟ අවුරුද්දේ ආදායම් බලපත්‍රය ගන්න බැරි වෙන විදිහට අසාදුලේකන ගත කරන ඒ වාහන. ඒ නිසා එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒක රජයේ වාහන අල්ලන්නේ නැහැ කියන එක මිත්‍යා මතයක්. අපි පොදුවේ හැම වාහනයක්ම පරීක්ෂා කරනවා.